වෙන රටවල්ලට ගිහිල්ල දැක්ක අත්දැකිමුත් එක්ක අපි කබාන එකන කොටේජස් දෙකක් මොහොම පුසූ පහස්ලෙසින්ද හැදුව. ඒකත් එක්කම මට නීලක ඒ වෙද්දි අපිට සෑහෙන් අපිට පිරිවැයක් දැරලා තිබුණා. ඉතින් ඒක අපි හිතුවා මේක තවත් ඉස්සරහට ගෙනියන්න ඕනේ කියලා. ඉතින් අපි ඊට පස්සේ මම මේක අපි හිතුමනා අපි හදන එක නවත්තලා බොහොම සංවිධානාත්මක තමයි ඊට පස්සේ මෙතනින් ඇහැට වැඩ කටයුතු කරන්න ගියේ. ඒක අපි පළවෙනි අදියර හැටියට තමයි දැන් මේ දැන් දින කීපිට ඉස්සෙල්ලා ඇරිය වාසනා නේචර් රිසෝර්ට් ඇන් රෙස්ටුරන්ට් කියන එක. එතෙන්දී අපි මූලික අදියරේදී අපිට දැන් තියෙනවා පහසුකම් නීලක අපේ අංග සම්පූර්ණ රෙස්ටුරන්ට් එකක් තියෙනවා. ඒ වගේම බොහොමම වෙන සිටියට නිදහසේ ඒක මේ අපි අනිත්ක කියන්න මේ ඊට මේ තියෙන වර්ණවත්මකම සහ ඒකේ තියෙන ලස්සන ගොඩක් මේ අධිවේගමත් නුදුරුකම සහ ජලවේලි තියෙන මම හිතන්නේ දැන් අද මම මේ කතා කරන දිනෙන් පස්සේ තව මාසයක් විතරයිදී තවත් මේකේ තවත් දියුණු අංග දෙක තුනක් ඉදිරිපත් කරනවා. ඉතින් ඒ වුණත් දැනටත් බොහොමම මේ අපේ ඉන්න පාරිභෝගිකයෝ බොහොම සන්තෝෂයෙන් ලැනන් නිදහසේ ගත කරන්න පුළුවන් නම් මම හිතන්නේ කොළඹ නුදුරුව තියෙන සුදුසුම සහ නම්බර් 1 ස්ථානයේ හැටියට අනිවාර්යෙන් අවවාදයෙන් පිළිගත යුතුයි මෙතන නීලක. ඉතින් ඒ වගේම තමයි ඔබලා හැම කෙනාටම අපේ දැන් ස්මාර්ට් ෆෝන් තියෙනවා. ඒකෙදි වාසනා නේචර් රිසෝර්ට් ඇන් නේචර් රිසෝර්ට් කියන එක දැම්මහම අපිට එන Google location එක එනවා. ඉතින් ඒ තුලින් මාර්ගයේ බොහොම ලේසියෙන් එන්න පුළුවන්. ඉතින් ඒකත් එක්කම අපිට තියෙන පහසුකම් ගැන කතා කරනවා නීලක. අපේ ඒ කියන්නේ සාමාන්‍ය ආහාර අනුභව කරන්න පුළුවන් ස්ථාන හැටියට අපේ තියෙන අංශ පහක් තියෙනවා. අපි මේ ඉන්නේ වාසනා පබ් කියන එක. ඉතින් ඒකෙදි උඩටට අපිට එහෙම කෑම අනුභව කරන්නත් පුළුවන්. බොහොම නිදහසේ ඒ වගේම අපි කාලය ගත කරලා මේක පබ් එකක් හැටියට තියෙන ඒ කියන්නේ විනෝද වෙන්න තමුන්ට බීම වර්ග බොණ්ඩ ඒ වගේ දෙයක් මෙතන පහසුකම් තියෙන. ඒ වගේම තමයි අපි එහා පැත්තේ තියෙන වාසනා ලොන්ච් කියන කේදී ඒකේ උඩ දක්ට අපිට උත්සවයක් ගන්න පුළුවන්. ඒ වගේ 100ක වගේ තව 75කට විතර කැම කන්න පුළුවන් නිදහසේ. ඒක ඔක්කොම තියෙන්නේ වායු සමනය කරලා. ඒකේ යට තට්ටුව 30ක් විතර තියෙනවා මේ කැම කැනීම සඳහා පමණ අපි එතන වෙන් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි එතන පිටිපැත්තේ තියෙන නේචර් වියු කියලා. ඒක තමයි මහින සුන්දර තව ස්ථානය. මේ මුළු වත්තම දකින්න පුළුවන්. ඒක හයිවේ එක. මොකද අපිට තියෙන තව ප්‍රධාන දෙත මේ ඉදමට නොදුරු ස්ථාන ඔක්කොම තියෙන තම සුභායක් විදිහට ගස්කොලම් පිළිති කැලාවක් වගේ. ඉතින් ඒක හරි ලස්සනයි. මේක කවුරුත් හිතන්නේ නැහැ මේ කොළඹට කිලෝමීටර් 7-8ක් දුරින් මේ වගේ ස්ථානයක් තියෙ කියලා ආවට පස්සේ. ඉතින් ඒ ස්ථානේ ඇත්තටම 35කට වගේ උත්සවයක් ගන්නත් ඒකෙදි අපි ගොඩක් දුර බලාපොරොත්තු වෙන පොඩි ළමයන්ගේ උපන්දින උත්සව ඒ වගේම ඒ කියන්නේ ප්‍රිය සම්භාෂණ ඒ වගේ දේවල් ගන්න. ඉතින් ඊට පස්සේ අපිට තියෙන හැකියාවක් තව ස්ථාන තුනක් තියෙනවා. අපි දැන් මේ ප්‍රධාන වාසනා ලොන්ච් එක ළඟ ඉන්න භූමියේ ඉදිරියේදී අපිට පුළුවන් 200-250ක් ප්‍රමාණයකට මගුල් ගයක් ඒ වගේ ලොකු උත්සවයක් ගැනීම සඳහා එලිමහනේ. ඒක එලිමහන වගේම අපිට දැන් පහසුකම් අපි හදලා තියෙනවා. අවශ්‍ය නම් ආවරණයක් දාලත් අපිට කරන්න. ඉතින් දැන් අලුත් තාක්ෂණික ක්‍රමත් එක්ක අපි මේ සුභය පරිසරයට හානියක් කරන ඕන වෙලාවට තමයි අපි වෙනස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අලුත් විදියට අපි කතා කරද්දී අවශ්‍ය නම් එයා කන්ඩිෂන් පවා තියෙන එම පහසුකම් අපිට ලබා දෙන්න පුළුවන් ඒ ස්ථානේ తాවකාලිකව හදලා. ඒ වගේම තමයි අපි තව ස්ථාන දෙකක් තියෙනවා සිසිලස කියලා. ඒ වගේ මේ ස්ථානේ පුල්ලතු වලින් හදපු මඩුවක්. එතන එලිමහන් ස්ථානයක්. ඒකත් 200ක් විතර අපිට පුළුවන් අපිට ප්‍රිය සම්භාෂණයක් මගුල් ගයක් ඒ වගේ උත්සවයක් ගන්න. ඒක අපි ආරම්භ කරන ස්ථානේ. ඒ වගේම අපි ලින්ක් එක තියෙනවා ඇත්තරම. ඒ ලින්ක් එක කියන ස්ථානේ තව 200-250කට අවශ්‍ය වෙලාවට උත්සවයක් ප්‍රිය සම්පාචනයක් ගන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය ආහාර අනුභව කරන්න එනවා නම් හයිවේ එකයින් තියෙන භූමිය තමයි අපි පිළිල කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම අපි තව මේක විශේෂතාවයක් තමයි මීට මාස 6කට වගේ පළින් පටන් ගත්තේ ආයුර්වේද සත්කාර මධ්‍යස්ථාන. අපි දැන් හිතනවා මේක දැන් තමයි මේක ප්‍රකෘති සත්‍යයට පත් වෙලා තියෙන්නේ. එන පාරිභෝගිකය දැකලා ඒකේ තියෙන පහසුකම් අත්විඳින්න. ඉතින් මම හිතන්නේ නීලක මේ ස්ථානය එකපාරක් ඇවිල්ලා එහි තියෙන සුන්දරත්වය අත්විඳින්න. ඉදිරියේදී මම හිතන්නේ ගොඩක් අපිට කාර්යබහුල ස්ථානයක් වේ. දැනටත් සෑහෙන අපේ විරස ආරංචි කරලා මෙතන සෑහෙනෙනවා. ඉතින් ඉදිරියේදී නීලක අපි මෙතනට අපි නිමාඩු දවසේ ඇතර මමත් මගේ පවුලත් අපි පවුල මෙතන ගත කරන ඉරිද හැමදාම පුළුවන් හැම වෙලාවම ඒ අත්ඇදීගීම අපි දැන් හැම ලංකාවෙන් හැම පුරවැසියෙක්ටම ලබා දීම සඳහා දැන් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි ඉදිරියේදී අපි වෙනමම දූපතක් හදනවා. එතන පෞද්ගලිකව තමුන්ගේ ප්‍රිය සම්භාෂණයක් පවත්වන්නේ. ඒ වගේම කුඩා ළමුන්ට ජල ක්‍රීඩා කරන්න හංසයෝ වගේ බෝට් වලින් යන්න බෝට් පදින්න ඒ වගේ විවිධ අවස්ථාක් අපි එකට පොකුණක් තියෙන සෑම අක්කර භාගයක වගේ පොකුණ ප්‍රමාණයක මේ පහසුකම් ඔක්කොමත් එක්ක මේ සුභාග පරිසරයේ අත්විඳින්න එක කියලා මම ආරාධනා කරන එක දවසක් ඇවිල්ලා දූදරුවන් එක්ක මේක ඒ වගේ දිගටම මම හිතන ප්‍රියමනා සුන්දරව දිගටම මම පවතින ස්ථානයක් ඇටියට මම
නඩත්තු කරන්න හැම ඉන්න අපේ කාර්ය මණ්ඩලයට උපදෙස් දීලා තිනේ. ඒ වගේ හොඳ සත්කාරයක් දෙන්නේ. ඒ වගේ අනිත් එක තමයි මෙතන ඇත්තටම පවතින නම් එක දවසක් පරිබුක එක්කේ දෙවනි දවසේ එන්න මම හැමදෙලිම උපදෙස් දීලා තිනේ. කෑම රහ වෙන්න ඕනේ. අපිට සුදුසු වෙන්න ඕනේ ඒ දේ. ඒ ගැන මම විශේෂ සැලකිලිමත් වෙනවා පිරිසිදුකම සහ රහ ගැන. ඒකත් මම විශේෂ උපදෙස්ක් අපේ සුපවේදීන්ට ලබා දීලා තිනවා. උපරිම සේවයක් අපි දෙන්න බලාපොරොත්තු වෙනවා. වාසනා ආයතනයේ සුන්දරත්වය සුවයක පරිසරයත් එක්ක අපි මේ යන ගමන වාහනත් එක්ක මේක අපිට ලොකු අත්දැකීමක් ඇටට මම දකිනවා නේද දැන් සාමාන්‍යයෙන් මේක කොහොමද මේකට කන්ටැක්ට් එකක් සම්බන්ධ කරගන්නේ අන්තර්ජාලය හරහා එහෙම නැත්නම් ඩිරෙක් නම්බරයකින් කොහොමද ආමන්ත්‍රණය කරනවා නම් එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එක හරහා කොහොමද සර්ච් කරගන්නේ නීලක මේ www.vasananature.lk කියන වෙබ් අඩියට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ වගේම ලේසි දුරකථන අමතුමක් දීලා අපිත් එක්ක විමසලා වෙලාවකින් කරගෙන යනවා නම් 01167664 දුරකථනයක් කරගන්න. 01162 664 කියන දුරකථන අංකයේ ඔබට ආමන්ත්‍රණය කරන්නට පුළුවන්. හදිස්සියම නම් ඉතින් අපේ සුපුරුදු දුරකථන අංකයටත් කතා කරලා විස්තර දැනගන්න පුළුවන්. ඉතින් එකම චේන් එක නිසා දෙක ගැටලුවක් වෙන එකක් නෑ. කොහොම හරි ඔය දුරකථන අංකයෙන් ඔබට පුළුවන්කම තියෙනවා කෙලින්ම සම්බන්ධ වෙන්න. ඔබේ අවශ්‍යතාවේ ප්‍රිය සම්භාෂණය හෝ ඒවා ජීවිතයේ සොඳුරු මොහොත සොඳුරු ලෙස ගත කරගන්න. අපි අද දවසේ වාසනා නේචර් රිසෝට් එකේ පරිසරය ඉඳලා තමයි කතා බහ කරලා තියෙන නිසා මේ සොඳුරු පරිසරයේ හරිත සහ ජලජ මේ කියන සංකලනයත් එක්ක ස්වභාව සිසිල මේ කියන දේත් එක්ක මේ පරිසරය තුළ තමයි තියෙන නිසා හෙට දවසේ ඔබට පුළුවන් වාහනයක් ගන්න එන කෙනෙකුට වුණත් බලන්න පුළුවන් වාහනයක් ගන්න දුරබැහැර එන කෙනෙකුට වුණත් හදිසියකදී නවාතන් පහසුකම් වුණොත් මම හිතන්නේ ඒ දේ වුණත් කරගන්න පුළුවන්කම තියෙනවා ඔබට කරදරයක් නැතුව ඇහිලා ඒ දේවල් සියලු සැප පහසුකම් තියෙන නිසා ඒ වගේ දෙයකටත් ඔබට අවස්ථාව තියෙනවා ඒ නිසා මම හිතනවා වාසනා නේචර් රිසෝට් කියන්නේ ඔබේ ප්‍රිය සම්භාෂණය සහ ඔබේ ජීවිතයේ වැදගත්ම අවස්ථාවන් ඔබට ඉතාමත් සුන්දර ලෙස ඒ අවස්ථාව සමරන්න පුළුවන් ස්ථානයක් කියලා. එනිසා ඒ පිළිබඳව අද දවසෙත් කතා කළා කළමනාකාර අධ්‍යක්ෂතුමා. ඔබතුමාට ගොඩක් ස්තුතියි. ස්තුතියි නිලක. හයිබ්‍රිඩ් හා ඉලෙක්ට්‍රික් රථ හඳුන්වා දෙන ප්‍රමුඛයන්ගෙන් වාහනයක් මිලදීගෙන ඔබත් සාඩම්බර හිමිකරුවෙකු වී හඳුන්වා දෙනන්ට අභිමානයක් ලබා දෙන්න. වාසනා අසමසම සේවා, වාසනා ස්පීඩ් සර්විස්, වාසනා මෝටර් ගරාජ්, වාසනා ස්පෙයාර් පාර්ට්ස්, හයිබ්‍රිඩ් හා ඉලෙක්ට්‍රික් රථ හඳුන්වා දෙන ප්‍රමුඛයෝ. වාහන ලොවේ අනාගතය අද උදා කරන වාසනා ට්‍රේඩින් ලංකා, නම්බර 310 මීගමුව පාර නාගොඩ කඳාන. අද දවසෙත් අපි ඔබට සූදානම් වාසනා මෝටර් ගරාජ් එකේ සෙග්මන්ට් එකට එන්න. වාසනා මෝටර් ගරාජ් එක තුළ සිදුවෙන්නේ මොනවද කියලා දැන කියා ගන්න. ඒ නිසා එහි තියෙන ක්‍රමවේදයන්, එහි තියෙන තාක්ෂණය, එහි තියෙන ක්‍රියාපටිපාටිය පිළිබඳව නිතරම අපි කතා කරන්න අද දවසෙත් සූදානම් ජීවේන්ද්‍ර ඉන්නවා. ඒ වෙනුවෙන් බලමු ජීවේන්ද්‍රත් එක්ක කතා කරලා.
එතකොට දැන් අපි ගත්තොත් හදිසි ඇක්සිඩන්ට් එකකදී කොහොමද සේවා පහසුකම් ක්ෂණිකව සපයන්න පුළුවන්කම තියනවාද? ඒ වගේ එකකදී මොකක්ද ගන්න ක්ෂණික ක්‍රියාමාර්ගය? පළමුවෙන්ම අපි හිතමු වාහනේ අතරමඟ කැඩිලා තියෙන්නේ. කියන හදිසි අනතුරක් වෙන්නත් පුළුවන්. සමහර ලාවට මෙකැනිකල් හරි ඉලෙක්ට්‍රිකල් හරි දෝෂයක් වෙන්න පුළුවන්. ඉතින් අතරමඟ වෙච්ච දෙයකට අපිට වාහනේ එතනට රැගෙන එන්නම අවශ්‍ය වෙන්නේ නැහැ නේද? අපිට සමහර ලාවට ඒ වාහනේ ඒ අවස්ථාව එතනදීම හදලා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම කාන්තාවක් වාහනය පාවිච්චි කරනවා නම් ඒ අවස්ථාවේදී සුළු දෙයක් වුණත් එතුමීට කරගන්න බැරි වෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. සමහර ලාවට ඈතක වෙන්නේ වාහනේ ක්ලච් ප්ලේට් එකක් වගේ ගිහිල්ලා ඒ කාරණාව කරගන්න වාහනේ රැගෙන එන්න යන මුදල ගත්තොත් එහෙම ලොකු මුදලක් වෙන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාවේදී ඔබට පුළුවන් අපගේ බ්‍රේක් ඩවුන් සර්විස් එකේ සහාය ලබා ගන්න. ඒ කියන්නේ හරියටම කියනවා මෙතන තියෙන මොබයිල් වර්ක්ෂොප් එකක්. අපේ එතනට ගිහිල්ලා ඒ අවස්ථාවේදී අවශ්‍ය කරන අලුත් වැඩියා කටයුත්ත සිද්ධ කරලා දීලා ඒ වාහනේ යථා පරිදි ධාවනය කරන්න සලස්සලා දෙනවා. ජීවේන්ද්‍ර දැන් ඇත්තම අර ඔබ කිව්වාගේ කෙනෙක් බලාපොරොත්තු වෙන ඇක්සිඩන්ට් එකක් වෙච්ච වෙලාවකදීම දැන් වාසනා රෙඩි ලංකා ආයතනයත් එක්ක ඔවුන් දැන කියාගෙන ඉන්නවා නම් ක්ෂණිකව ඒකට අවශ්‍ය ප්‍රතික්‍රමය කරන්න ඕනේ. ක්ෂණිකව මිනිස්සු බලාපොරොත්තු වෙන ක්ෂණික ප්‍රතිචාර. ඒ නිසා මම හිතනවා අපිට එහෙම හදිසියකදී ආපදා කෝලිං දෙක තුනක් ආවත් ඒ ඕනි එකකට ක්‍රියාත්මක වෙන්න හැකියාව තියෙනවා. ඔවුන් ඒක දැන් ඒක තමයි ඇත්තටම අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ අනතුර හෝ අලුත් වැඩියා කටයුත්ත සිද්ධ වෙන්නේ කොයි මොහොතේද ඒ එතන තමයි අවශ්‍යතාවය තියෙන්නේ. ඒ අවශ්‍යතාවයට ක්ෂණික ප්‍රතිචාර දක්වන්න තමයි අපේ බ්‍රේක් ඩවුන් ටීම් එකක් අපි හදලා තියෙන්නේ. ක්ෂණිකවම ඒ අය අවශ්‍ය කරන උපකරණ වලින් සමන්විත වාහනයෙන් ඒ ස්ථානයට ගමන් කරනවා. ගත්තොත් සාමාන්‍යයෙන් කෙනෙකුට කොච්චර කාලයක් සාමාන්‍යයෙන් අපි ගත්තොත් අවමය දැන් අපි හිතන සමහර අය කියනවා ගරාජ් එකකට වාහනයක් ගෙනිච්චාට පස්සේ ඕක හම් වෙන කාලේ කියන්න බෑ කියලා. ඈ ඕක ගෙන ඕක ඔක්කොම වැඩ බදා ගන්නවා. වැඩ බදා ගත්තට පස්සේ ඕක භාගයක් අල්ලලා ඉවරලා තියෙනවා. ඊට පස්සේ අපිට මාස දෙකකින් හම්බ වෙයිද තුනකින් හම්බ වෙයිද ඈ අවුරුද්දකින් හම්බ වෙයිද කියන්න බෑ කියලා. මෙන්න මේකට මොකක්ද තියෙන විසඳුම? තියෙන එකම විසඳුම තමයි වාහනය ගෙනාපු සැනින් වාහන අලුත් වැඩියා කටයුත්ත යොමු කරපු සැනින් අපි අවශ්‍ය කරන අලුත් වැඩියා කටයුත්ත පටන් ගන්න ඕනේ. මොකද හේතුව අපිට දිනෙන් දින එනවා. අපි දිනෙන් දින කියන්නේ වාහන පුරව ගන්න බෑ. මොකද අපිට තියෙන ඉඩකඩ සීමිතයි. අපේ තියෙන කස්ටමර් බේස් එක ගත්තොත් නීලක 10000කට වැඩි. ඉතින් ඒ අයට අවශ්‍ය කරන පහසුකම් අපි ලබා දෙන්න ඕනේ. අපිට ඉන්න සේවක මඩුල්ල සහ ඉඩකඩ සීමිතයි. ඉතින් අපිට කරන්න තියෙන පුළුවන් එකම දේ තමයි අවශ්‍ය කරන අලුත් වැඩියා කටයුත්ත පුළුවන් තරම් ඉක්මනට නිම කරන එක. ඔබට මං හිතන්නේ අද දවසෙත් අපිට පුළුවන්කම තිබුණා ජීවේන්ද්‍රත් එක්ක වාසනා මෝටර් ගරාජ් එක තුල ඉඳගෙන එහි තියෙන සේවා කටයුතු කරන්න. ඒ වගේම තමයි කොහොමද ඔබට ආපදාවක් වුණොත් ක්ෂණිකව ක්‍රියාත්මක වෙන්නේ කියන එකත් ඔබට දැක බලා ගන්න හැකියාවක් ලැබුණා. ඉතින් ඒ නිසා අපි නිතරින්ම සූදානම් ඔබට මේ දේවල් නිතර නිතර ඉදිරිපත් කරන්නට. ජීවේන්ද්‍ර ගොඩක් ස්තුතියි. ස්තුතියි නිරග. වාසනා නෝ නේචර් රිසෝර්ට් පරිසරයේ ඉඳලා අපි අද දවසේ ඔබට වාහනය පිළිබඳව කතා කළා. ඒ නිසා මේ වාහන සීනේ සැබෑ කරගන්න පුළුවන් සොඳුරු තෝතැන්න 22 41 333 ට්‍රේඩ්මිල් කේ වෙබ්සයිට් එක වාසනා FB එක මේ සියලු දේකට යන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඉතින් අදට සමුගෙන යන්නේ අනිවාර්යෙන්ම ලබන සතියේ තියෙන පොරොන්දුවත් එක්ක.
වාසනා මෝටර් ෂෝ ඔබ වෙත ගෙනාවේ වැලිසර වාසනා ට්‍රේඩින් ලංකා සමාගම මෙරටට හයිබ්‍රිඩ් හඳුන්වා දුන් වාසනා ට්‍රේඩින් ලංකා වෙතින් වාහන ලොවේ අලුත්ම පෙරළිය ඉලෙක්ට්‍රික් මෝටර් රථ වාසනා ට්‍රේඩින් ලංකා මැදිහත් වීමෙන් චාර්ජින් පොයින්ට් දිවයින පුරාම දිගු කාලින වගකීම සමගින් සියලුම නඩත්තු කටයුතු වාසනාකයා වෙතින් වාසනා ට්‍රේඩින් ලංකා වෙත පැමිණ වාහනයක් පදවා ඔබගේ අත්දැකීම ලබා ගන්න ඔබගේ වාහන සිහිනයට අලුත් මුහුණුවරක් වාසනා ට්‍රේඩින් ලංකා නම්බර 310 මීගම පාර නාගොඩ කඳාන පරිසරය රැකගමු ලෝකයේ සුරකිමු